මේ දිනවල රිජ්ජාරය ළමාරෝහලේ අපේ වාට්ටුවේ ළමයි අතර පෝෂණය ගැන යම්කිසි සංගණනයක් අපි කරගෙන යනවා. ඒ මගින් දැනගත්ත කාරණා අනුව සමහර අයට මන්ද පෝෂණ තත්වයන් තියෙන බව අපිට වාර්තා වුණා. මේකට හේතුකාරක බොහොමයක් තියෙනවා. හැබැයි අපි කොහොමද පෝෂ්‍යදායි ආහාර වේලක් හදාගන්නේ කියන එක අපේ දෙමව්පියන්ට මතක් කිරීම අපේ යුතුයකමක් විදියට අපි සලකනවා. ඉතින් මූලිකවම පළවෙනි මාස 6 දරුවන්ට මව්කිරි විතරක්ම ප්‍රමාණවත්. ඊට අමතරව කිසිම දෙයක් අපි දෙන්න ඕනේ නැහැ. වතුරවත් දෙන්න ඕනේ නැහැ. මාස 6න් පස්සේ මව්කිරි විතරක් ප්‍රමාණවත් නොවන නිසා අපි ඝන ආහාර අඳුනලා දිය යුතුයි. මෙතනදී ඝන ආහාර කිව්වහම සියලුම පෝෂ්‍යදායි ආහාර මෙතනට අඩංගු කළ යුතුයි. ප්‍රධාන පෝෂක විදිහට කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ් සහ ප්‍රෝටීන අඳුන්වා දිය යුතුයි. ශුද්ධ පෝෂක විදිහට විටමින සහ ඛනිජ ද්‍රව්‍යත් අඳුන්වා දිය යුතුයි. දැන් මෙතෙන්දී අපේ රටේ තියෙන ආහාර වලින් අපිට පුළුවන් අපේ දරුවන්ට මාස 6න් පස්සේ අඳුන්වලා දෙන්න. අපිට මන්ද පෝෂණයට හේතු වෙන්නේ මේ අපේ රටේ තියෙන ආහාර වලට අපි යන්නේ නැතුව වෙන වෙන පිට රටින් එන ආහාර වලට අපි යොමු වීම නිසායි. ඉතින් ඒකෙදී අපි කල යුත්තේ මාස 6න් පස්සේ අපේ ගමේ තියෙන ආහාර අපිට ආපව සැරයක් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ කොස්, පොලොස්, කොස් සැට, මයොක්ක, බතල, කොළ జాතියක්, වට්ටක්ක වගේ කහපාට එළවලුවක්. ඊට අමතරව දැන් කොළ කිව්වහම මුරුංග කොළ, ගොටු කොළ, තම්පලා, මුකුණු වැනර ඒ වගේ කොළවලත් සෑහෙන පෝෂ්‍යදායක තියෙනවා. ඉතින් අපි තාමත් හිතන්නේ මේවා සුළු ආහාර, මේවා අරගෙන අපිට වැඩක් නැහැ කියලා. ඉතින් ඒක තමයි මට දෙමව්පියන්ට දැනුවත් කරන්න ඕනේ. අපි ලොකු මිල අධික ආහාර පස්සේ යන්න එපා. අපේ ගමේ තියෙන ආහාර පුළුවන් තරම් අපේ දරුවන්ට පුරුදු කරන්න පුංචි කාලේ ඉඳලම. ඉතින් ඒ මගින් ඒ අපිට මන්ද පෝෂණය නැති කරන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මාස 6න් පස්සේ මේ වගේ ආහාර අඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අතන මට කියන්න ඕනේ තෝරමාළු කෑල්ලකට වැඩිය හාල්මැස්සන්ගේ ගුණය වැඩි, බිත්තරේක ගුණ වැඩි. ඉතින් අර ඊට වැඩිය අපිට පුළුවන් කොස්සට වගේ දේවල්, අර ඒ වගේ දේවල් වලත් පෝෂණය තියෙනවා. ඉතින් ඇට ජාති අපේ රටේ තියෙන රතු කවපි, සුදු කවපි, මුං ඇට, අර ඒ වගේ ඇට ජාතිත් අපිට අඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් බෝතල් වගේ දේවල් දෙන්න යන්න එපා. කිරි බෝතලේ දීමත් ඉතාම නරක දෙයක්. ඉතින් මාස 6න් පස්සේ වුණත් අපිට අම්මා වැඩට යනවා නම් කිරි ටිකක් දෝලා තියලා මව් කිරි ටික දෙන්න පුළුවන්. කිරි බෝතලේ දෙන්න ගියොත් අපි හිතනවා අපි දෙනවා කියලා. හැබැයි බොහෝ විට අපිට අන්තිමට අත්වන්නේ මන්ද පෝෂණය. ඉතින් මාස 6 ඉඳලා අවුරුදු 2 වෙනකම්ම මව් කිරි දිගටම ලබා දෙන්න පුළුවන්. අවුරුද්දෙන් පස්සේ අපිට දියර කිරි අඳුන්වලා දෙන්න පුළුවන්, මී කිරි දෙන්න පුළුවන්. අපි කන බොන ඕනෑම කෑමක් අපේ දරුවන්ට අවුරුද්දෙන් පස්සේ දෙන්න පුළුවන්. හැබැයි අවුරුදු 2ක් යනකම් සීනි අඳුන්වලා දෙන්න එපා. ඊටත් අමතරව සාමාන්‍යයෙන් මාස 10ක් යනකම් ලුණු දෙන්න එපා. ඊළඟට අපිට කිව යුතු දෙයක් තමයි පුළුවන් තරම් අපේ අම්මලාගේ සමහරක් වෙලාවට කම්මැලිකමකුත් තියෙනවා. ඉතින් අම්මලා ඒ දරුවාට ගෙදර බත් ටිකක් උයලා දෙන්නේ නැතුව සමහරක් වෙලාවට ඒ පිටි ආහාර පස්සේ මම දන්නේ මම නම කිව්වට කමන්නේ නැහැ චූන් පාන් එනවනේ ඒක පස්සේ දුවන්න පුරුදු වෙලා ඉන්නවා සමහරක් වෙලාවට අපේ ගමේ අම්මලා. ඉතින් අර ඒක නෙමෙයි අපි කරන්න ඕනේ. අපේ ගෙදර මොනවාරි දෙයක් අපේ දේශීය ආහාර ටිකක් වවාගෙන දැන් මයොක්ක බතල වට්ටක් අර ඒ වගේ දෙයක් උනත් ඒවැ තියෙන පෝෂ්‍යදායක ගුණේ බොහොම වැඩි. ඉතින් ඒ වගේ දෙයක් අපිට ගෙදරදී හදාගන්න පුළුවන්, ගමෙන් හොයාගන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අඩු මිලකට ගන්නත් පුළුවන්. අපි බත් එක දෙනවා නම් ඇත්තටම දරුවෙක්ට අපි සාමාන්‍යයෙන් බත් පිඟානෙන් භාගයක් පුළුවන් නම් එළවලු జాතියක්. අපේ ගමේ තියෙන එළවලු මෑකරල්, බණ්ඩක්ක, දම්බල අර ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවා දෙන්න පුළුවන් පිඟානෙන් භාගයක්. කාලක් හාල්මැස්සු හරි මොන හරි මාළු දෙයක් හරි නැත්තම් බිත්තරයක් වගේ දෙයක් දෙන්න පුළුවන්. තුන් වුණෝ බත් ටිකක් දෙන්න පුළුවන්. ඇත්තටම බත් විතරක් ගොඩක් දෙනවට වැඩිය අර ඒ වගේ පෝෂ්‍යදායක ආහාර වෙලක් දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒකත් මේ වෙලාවේ අපිට මන්ද පෝෂණය වළක්ව ගන්න එක ක්‍රියාදාමයක්. ඉතින් අනිත් එක තාමත් අපි දැකපු දෙයක් තමයි දෙමව්පියන්ගේ ඒ කියන්නේ දැනුම තාමත් අඩුකමක් දිනන පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන ආර්ථිකයේ ප්‍රශ්නක් තියෙනවා ඇති. ඉතින් ඒක නිසා අපි තවත් අපේ දෙමව්පියන්ව දැනුවත් කර යුතුයි. අනිත් එක මං දැකපු දෙයක් තමයි තාත්තලා
සිගරට් එකට අරක්කු එකට බොහෝ වියදම් කරනවා. හැබැයි බිත්තරයක් ගන්න කිව්වම ඒක ගණන් කියනවා. ඉතින් මං ඔය මන්ද පෝෂණය කියලා සැක හිතන දරුවන්ගේ දෙමව්පියන් අහලා බැලුවාම සමහර අයගේ තාත්තලා තාමත් සිගරට් බොනවා. ඉතින් අපි ඒවට විරුද්ධවත් මේ වෙලාවේ කතා කළ යුතුයි. වාර්තාවින් මේ මන්ද පෝෂණය නාගරික ළමයින්ද යැමි ළමයින් මොන කොහොමද හඳුනාගන්නේ වයිදෝගේ? දැන් අපේ වාට්ටුවලට බොහෝ විට එන්නේ නාගරික දරුවෝ. හැබැයි මම සොයලා බැලුවා මගේ දහිතමිත්‍ර ළමාරෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්නවනේ ගම්වල ඈත ප්‍රදේශවල. ඒගොල්ලන්ගෙන් කතා කරලා බැලුවාමත් ඒගොල්ලෝ කියන්නේ ඒ ප්‍රදේශවලත් දරුවන්ට හරියට පෝෂණය ලැබෙන්නේ නැහැ. ඒ ගම්මානවලත් සමහර අය මේ පිටි ආහාර පස්සේ දුවනවා. අම්මලා කම්මැලි වෙලා ගෙදර බත් ටිකක් හොයන්. ඉතින් ඒගොල්ලෝ ඒ නැතුව පිටි ආහාර දැන් ෂණික ආහාර වලට පුරුදු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගම්මානවල වලත් දැන් මේක ව්‍යාප්ත වෙමින් යනවා. ඒකෙන් අපි මන්ද පෝෂණය දෙවිධයකට වැඩි වෙන්න පුළුවන්. අපේ අඩුබර වගේම අධිපෝෂණයක් කියලා අපි කිව්වට බර වැඩි ළමයි වුණත් දෙන්න පුළුවන්. ඒකත් මන්ද පෝෂණ තත්වයක්. කෙටි ආහාර ලුණු අධික, තෙල් අධික, සීනි අධික ආහාර වලට පුරුදු වුණොත්. ඒ නිසා තමයි කෙටි ආහාර සහ පැණිබීම පුළුවන් තරම් අවම කරන්න. අතෙන් පළතුරු එහෙම අපිට ෆ්‍රෙෂ් ෆෘට්ස් දෙන්න පුළුවන්. අපේ රටේ කොච්චර පළතුරු තියෙනවද මම එළවලු කතා කරා වගේම අපි එක දිගට ගියාගෙන යන්න පුළුවන්. වෙරළු, ගස් ලබු, කෙසෙල්, නමිනං, ලොවි, ජම්බු, පේර, මේ දවස්වල තියෙන රඹුටන්, අලිගැට පේර, මැංගුස්, දූරියන්, අපේ රටේ කොච්චර තියෙනවද පළතුරු. ඉතින් මේවා හැම දෙයක්ම අපිට පුළුවන් මාස හයෙන් අඳුන්වලා දෙන්න. ඉතින් දේශීය ආහාරවලට අපි යොමු වුණොත් නැවකින් කෑම ටිකක් ගෙනල්ලා අපේ බඩ පුරවනකම් බලන් ඉන්න ඕනේ නැහැ. ඉතින් කොස් මාමලා ඒ දවස් කළා වගේ මොනවාරි අපි වවමු. කොස් පැලයක් ගෙදරක වවා ගන්න. ඉතින් අවුරුදු තුනක් ඇද්දී ඒ කොස් ගහක් අපිට ලැබෙයි, කොස් කෙඩි ලැබෙයි. ඒ කොස් කෙඩිය හැම දෙයක්ම මම හිතන්නේ හරිම පෝෂ්‍යදායකයි. ඊට අමතරව අපේ ගෙදර පොල් ටිකක් තියෙනවා නම් ඉතින් ඒ කියන්නේ කොස් පොල් වගේ දේවල් මාසයෙන් පස්සේ අඳුනලා දෙන්න පුළුවන්. කොස් ඇට, මයියොක්ක ඔය හැම දෙයක්ම මාසයෙන් අඳුනලා දුන්නොත් මම හිතනවා අපිට මන්ද පෝෂණ තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඒකට අපිට එකතු කරන්න ඕනේ ආල්මැස්සෝ වගේ දෙයක්, බිත්තරයක්, කහපාට එළවලුවක් සහ කොළ ජාතියක්. කොළවල මුරුංග කොළ වගේ දේවල් දෙන්න බිය වෙන්න එපා. ඒක ඇත්තටම පෝෂ්‍යදායක ගුණෙන් ඉතාම අධික කොළ ජාතියක්. පෝෂ්‍යදායක ආහාර මොළඹුන දරුවෙක් කොහොමද අපි දකින්නේ? ඒකයි මේ මොනවාගේ වෙලාවකට ආහාර දී යුත්තේ? සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නේ මොනවා ආකාරයකටද? සාමාන්‍යයෙන් අවුරුද්දක් වෙනකොට දරුවෙක්ට ආහාර වේල ප්‍රධාන වේල තුනකුයි, අමතරව ආහාර වේල දෙකකුයි, අම්මගේ කිරි වේල් දෙකකුයි දෙන්න පුළුවන් නම් ඒ පෝෂණය ලැබෙනවා. ඒ කියන්නේ ආහාර වේල් පහක් අඳුනලා දෙන්න ඕනේ පුංචි දරුවන්ට. දුගානේ ආහාර වේල් තුනක්වත් ඒ දරුවට දිය යුතුයි. ඉතින් එතෙන්දී මෞකිරි සමග මේ ආහාර ටික දෙන්න පුළුවන්. අපි කන විදිහට ප්‍රධාන ආහාර වේල් තුනේ දරුවට ලබා දීම තමයි ඉතාම වැදගත්. මේ දිනවල කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ෆ්ලුවන්සා රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. විශේෂම ළමයි අතරත් පන්තිවල, මොන්ටිසෝරිවල ඉන්ෆ්ලුවන්සා තියෙන දරුවෝ වැඩිවීමක් දකිනවා. දැන් මෙතනදී රෝග ලක්ෂණ විදියට උණ, ඇඟපතරි දෙන එක, කැස්සෙන් බිරිස්සාව වගේ රෝග ලක්ෂණ තමයි මූලිකව දකින්නේ. සමහර ළමයි අපි දැක්කා උණයි ෆිට් එකයි පවා හැදිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් හෙම්බිරිස්සා කැස්ස උණ තියද්දි අපි පහුගිය කාලේ හිතුවේ කොවිඩ් කියලා. හැබැයි මේ දවස්වල ඉන්ෆ්ලුවන්සත් මම හිතන්නේ පැතිරෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා අපි දැනුවත් වෙන එක හොඳයි. මොකද ඉතාම ලේසියෙන් ඉන්ෆ්ලුවන්සත් පැතිරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම තවදුරටත් පුළුවන් තැන්වලදී ක්‍රියාත්මක කරනවා නම් හොඳයි. දුරස්ථ භාවය තවදුරටත් තියාගන්න පුළුවන් නම් අත් දෙක සෝදනයක, ළමයි පන්තිවල තවදුරටත් මාස්ක් එක දානවා නම් හොඳයි. පාරේ යද්දි මාස්ක් එක නොදැම්මට කමක් නැහැ. හැබැයි අපි පන්තිවලදී, ඉස්කෝලේදී, මොන්ටිසෝරියේදී, දිවා සුරකම් මධ්‍යස්ථානවලදී, රෝහල්වලදී විශේෂයෙන්ම තවදුරටත් අපි මුඛාවරණ දැම්මොත් හොඳයි කියලා තමයි අපිට තේරෙන්නේ. ඉන්ෆ්ලුවන්සා රෝග තත්ත්වය ඉක්මනට පැතිරෙන්න පුළුවන් හින්දා ඉතින් අපි ඒ ළමයෙක්ට රෝග ලක්ෂණ තියෙනවා නම් ගෙදර තියාගන්න, මාත්‍රාවට 90 පමණක් පැරසිටමෝල් ලබා දෙන්න, ලා උණු වතුරෙන්, මද රස්නේ වතුරෙන් තෙමලා උණ අඩු කරගන්න බලන්න, දියර ආහාර වැඩිපුර ලබා දෙන්න, ස්වභාවික දියර ආහාර. ඊට අමතරව ඒ දරුවාට විවේකය ලබා දෙන්න. ඒ මගින් ඉක්මනටම සුව වෙනවා. හැබැයි හුස්ම ගැනීම අපහසුවක් හරි ඒ දරුවාට ලෙඩ පාටක් තියෙනවා නම් කන්නේ බොන්නේ නැත්නම් රෝහලකට යන්න. The new
News Reporter. Varanen Tora Apakshapati Vartakarana.